ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නෙනි. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙනෙන හාස්කමේ වචනයයි අද මාර්තු මාසයේ 18 වෙනිදා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාදිනේනෝ. ප්‍රියදරු දරුවනි, අද ජීවනයේ කෑම ගීතවලිය 46 වෙනි පරිච්ඡේදයේ 1, 2, 3 අපි මෙනෙහි කරන්නට යනවා. අදට විතරක් අපි කතා කරන්නට යනවා බිය ගැන, බය දුකම ගැන. දෙවියන් වහන්සේ කියන අපිට පළවෙනි වගන්තිය, දෙවියන් වහන්සේ අපේ සරණ හා ශක්තියය. දුකේදී තා ලම්ව පිහිටක් කිය බැවින් පොළොව වෙනස් වෙතත්, මුහුද මැද පර්වත සැලසත්, එහි ජල උගුරා ගැලම් කැළඹෙතත්, එහි නග්න නගින රැළ වේගයෙන් පර්වත කම්පා වෙතත් බය නොවන්නෙමෝ කියලා. ඉතින් බලන්න, දෙවියන් වහන්සේ අපේ ප්‍රශ්නේදී, අපේ කරදරේදී, අපේ මේ වගේ අවස්ථාවලදී දෙවියන් වහන්සේ තමයි අපේ සරණ. ඉතින් මේ සරණයයි ශක්තියයි එකට යන්නේ. ඔබ සරණේ සොයාගෙන යනවා, ඔබ හැංගෙන්න නෙමෙයි යන්නේ, ඔබ ප්‍රශ්නෙන් පැනලා යනවා නෙමෙයි. නමුත් ඔබ ප්‍රශ්නයක් ආපුවම, කොනාටුවක් ආපුවම, පීඩාවක් ආපුවම දෙවියන් වහන්සේ ගාවට ගිහිල්ලා ඔබ දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න ඕනේ මොනවාද? ඔබ දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්නේ, ස්වාමිනේ මට මේ දෙයට මුහුණ දෙන්න, මට ශක්තිය දෙන්න කියලා. ඔබ අයින් වෙන්න නෙමෙයි, ඔබ ප්‍රශ්නෙන් ඈත් වෙන්න නෙමෙයි, ප්‍රශ්නෙට මුහුණ දෙන්න, ස්වාමිනේ මේ එන කුණාටුවට උඩින් මට යන්න, මට ශක්තිය දෙන්න කියලා දෙවියන් වහන්සේට කියනකොට තමයි දෙවියන් වහන්සේ ඔබට ඒ වරම දෙන්න යන්නේ. ඒක දුකේදී තා ලංව පීඩක්. උන්වහන්සේ තමයි පීඩ වෙන්න යන්නේ, උන්වහන්සේ විතරයි. ඔබට ශක්තිය දීලා තමයි උන්වහන්සේ ඔබට පීඩ වෙන්න යන්නේ. නමුත් ඔබ ඉල්ලන්න ඕන, ඔබ යන්න ඕන උන්වහන්සේ වෙතට යන්න. ඇදහිල්ලෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙතට ඔබ දුවගෙන යන්න. ගිහිල්ලා ඉල්ලන්න ඔබට සරණ. ඔබට සරණේ විතරක් නෙමෙයි, ඔබට ශක්තියත් උන්වහන්සේ දෙනවා. ප්‍රශ්නයට මුහුණ දීලා ඔබ ජයග්‍රහණය ලබන පිණිසද, ඒ වගේම පොළව වෙනස් වෙතත්, මුහුද මැද පර්වත සැලසත්, මතක තියාගන්න, මම වෙනස් වෙන්නේ නැහැ, දෙවියන් වහන්සේ වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා බය වෙන්න එපා. දෙවියන් වහන්සේ අද ඔබට දෙන පණිවිඩය අන්නේ ඒකයි. දෙවියන් වහන්සේ ඔබට ඉන්නවා නම්, දෙවියන් වහන්සේ ඔබගේ පැත්තේ නම්, ඔබ කාටද බය වෙන්නේ? ඒ නිසා ඔබට බය වෙන්න කිසිම හේතුවක් නැහැ. ඒ නිසා ඔබ වෙලාව ගන්න, දෙවියන් වහන්සේ වෙතට යන්න, දෙවියන් වහන්සේට ගිහිල්ලා කතා කරන්න, දෙවියන් වහන්සේට ගිහිල්ලා යාඥා කරන්න, දෙවියන් වහන්සේට කියන්න, ජල ගුහුරා කැළඹෙතත්, නරැල වේගෙන් පර්වත කම්පා වෙතත් බය වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ ඔබගේ ඇදහිල්ල පෙන්වන දේව ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා කියා මා ඔබට ආශිර්වාද ගෙනෙනවා. ඔබ කිසි බියක් නැතුව ඔබගේ ජීවිත කාලය ගත කරයි කියලා මම විශ්වාස කරනවා. ඒකට හේතුව ඔබ දේව දරුවෙක් නිසා. ආමෙන්.